ආයුබෝවන්යාලුවනි අද මම කතා කරන්න යන්නේ ඡායාරූපයක් නිසා විශාල අර්බුදයකට මුහුණ දුන් පුද්ගලයෙක් ගැන. ඇත්තටම මෙම ඡායාරූප සිදුවීම නිසා ඔහුගේ වෘත්තීය ජීවිතයට සුවිසල් බලපෑමක් එල්ලූ බව කිව්වොත් නිවැරදියි. මම මේ කියන්නේ කා ගැනද කියලා චයිනීස් ඩ්‍රාමා ෆෑන්ස්ලට නම් අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඔහු තමයි චන්චෝ හාං. जनप्रिय चीन नलुवेक्वागेम गायकेकुले चांचोहां इद्दास नमस्य अनुवेके मैं एकुलोस्सुन दीन चीने जियान शीवल शी प्रदेश इपदिला तेनमा शेंगाई तीयट अकडमियन उसस अध्यापने लेबु ओहु दक्ष मलल क्रीडकी दिदस दहय सिट रंगन कटियतुल यदुन चांचोहां वाई लव यू ड्रामा एक हरह तमाई प्रत्तमेन में रंगनेट पिविसेन्नी එම වර්ෂයේදී මොහු Crazy for Palace සහ It's Equal කියන වෙබ් සීරීස් වල රඟපානවා. ඒ වගේම යාළුවනේ ඔහු Palace 3, The Romance of the Condor Heroes, Love Younger from the Desert යන ටෙලි නාට්‍යවල supporting role වලට දායක වෙලා තියෙනවා. ඒ වගේම Antagonist, Nirvana in Fire කියන ඩ්‍රාමා වලත් ඔහු තම දක්ෂතා පෙන්වලා තියෙනවා. යාළුවනේ චන්චෝ හාන් ඩ්‍රාම එකක පළමු වෙන ප්‍රධාන චරිතයක් ලැබෙන්නේ 2015 දී. ඒ තමයි Legend of Band Shoe ඩ්‍රාමා එක. ඉන්පස්සෙ ඔහු Decoded ඩ්‍රාමා එකේ වගේම Demon Girl වෙබ් සීරීස් එකේ රඟපාලා තියෙනවා. ඔහු 2019 වර්ෂයේදී The Bravest ෆිල්ම් එකේ වගේම Brother Short ෆිල්ම් එකේ රඟපාලා තියෙනවා. ඒ වගේම Everybody Stand By Variety Show එකට සහභාගී වෙනවා. දස්විස්වර්ෂයේදී චන්චෝහං Everyone Wants to Meet You සහ The Blooms at EE Pavilion කියන ඩ්‍රාමා සීරීස් වලට රංගනෙන් දායක වෙලා තියෙනවා. යාළුවනේ 2021 තමයි වැදගත්ම වර්ෂය. චන්චෝහං රංගපෑ Word of Honor ඩ්‍රාමා එක මේ වර්ෂයේදී විකාශනය වුණා. ජනප්‍රිය නළු ගොන්ජුන් සමග චන්චෝහං මෙහි ප්‍රධාන චරිතයකට දායක වෙලා තියෙනවා. මෙම ඩ්‍රාමාවේ චෝසි ෂූ ලෙස හෝ රංගපෑ චරිතය නිසා ඔහුගේ ජනප්‍රියත්වය විශාල ලෙස වැඩි වුණා කිව්වොත් නිවැරදියි. චීනයේ පමණක් නෙවෙයි ලෝ පුරා ප්‍රේක්ෂකයන් ඔහු වෙත වැඩි වැඩියෙන් ආකර්ෂණය වෙද්දී ඔහුගේ කීර්ති නාමයට වගේම වෘත්තීය ජීවිතයට විශාල ඇබැද්දියක් සිදු වුණා. ඇත්තටම යාළුවනේ මේට හේතු වෙන්නේ එකම එක ඡායාරූපයක්. චන්චෝහං 2018 වර්ෂයේදීගත් ඡායාරූපයක් 2021 අගෝස්තු 13 වන දින අන්තර්ජාලයේ මතුව තිබෙනවා. 2018 වර්ෂයේ ජපානයේ නොගි දේවස්ථානයේ පැවැත්වුණු විවාහ මංගල උත්සවයකට සහභාගී වූ චන්චෝහං ජපානයේ යසුකුනි දේවස්ථාන ඉදිරිපිට මෙම ඡායාරූපය අරගෙන තියෙනවා. යාළුවනේ චීනය තුළ විශාල ආන්දෝලනයක් ඇති කර මෙම ඡායාරූපේ විශාල පිරිසකගේ දෝෂ දර්ශනයට ලක්වන බව කිව යුතුයි. ඇත්තටම යාළුවනේට හේතුව තමයි ඔහු යසුකුනි දේවස්ථාන ඉදිරිපිට මෙම ඡායාරූපයට පෙනී සිටීම. දෙවන ලෝක යුද්ධයේදී චීනය ආක්‍රමණය කළ ජපන් සොල්දාදුවන්ට ගෞරව කිරීම පිණිස තමයි යසුකුනි දේවස්ථානය ඉදි කරලා තියෙන්නේ. චන්චෝහං වැනි ප්‍රසිද්ධ චරිතයක් මෙවැනි දේවස්ථානයකට ඇතුල් වීම බොහොමයක් පිරිසකගේ කෝපයට හේතු වී තිබෙනවා. මේ සිදුවීමත් සමග මොහු 2018 වර්ෂයේ වෙයිබෝ වෙත එක්කර තිබූ ඡායාරූපයක්ද කතාබහට ලක් වුණා. මෙම ඡායාරූපයේ පසුබිමෙහි හිරුකොඩි ලාංඡනයක් දක්නට තිබිලා තියෙනවා. ඡායාරූපයේ පළ කිරීම සම්බන්ධයෙන් සමාව අයද සිටි ඔහු එම අවධියේදී මෙම ඡායාරූපයේ මකා දමා තිබෙනවා. කෙසේ වුවත් ජපානයේ යසුකුනි දේවස්ථානය අසල සිද්ධිය සම්බන්ධයෙන් චන්චෝහම් ප්‍රකාශ කරලා තියෙන්නේ එම ඡායාරූපය ඔහුගේ නොදැනුවත්කම නිසා ගන්නා ලද්දක් බව. ඒ සම්බන්ධයෙන් තමා ලැජ්ජාවට පත්වන බවත් චීන ජාතිකයන්ගේ සිත් රිදවීම සම්බන්ධයෙන් තමා සමාව අයදින බවත් ඔහු ප්‍රකාශ කර සිටියා. එමෙන්ම තමන් ජපන් ජාතිකයෙකු නොවන බවත් තමන් චීන ජාතිකයෙකු බවත් ඉතිහාසයේ වේදනාත්මක කරුණු මින්පසු හොඳින් මතක තබා ගන්නා බවත් ඌ පවසලා තියෙනවා. ඒ වගේම ඉදිරියේදී හොඳ සංවිනයකින් මෙන්ම හික්මීමකින් කටයුතු කරන බවත් ඔහු ප්‍රකාශ කරලා තියෙනවා. යාළුවනේ මේ ආකාරයෙන් චන්චෝහං තම වරද පිළිගනිමින් සමාව අයද සිටියත් ඌට දිගින් දිගටම චෝදනා එල්ල වුණා. එමෙන් මොහු සමග එක්ව කටයුතු කළ බ්‍රෑන්ඩ්ස් 27ක් ඔහුගේ සහභාගිත්වය ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඔහුගේ ඉදිරියට විකාශනය වීමට නියමිතව තිබූ රූපවාහිනී වැඩසටහන්, ටෙලි නාට්‍ය සහ චිත්‍රපට යන ආදිය ඔහු හා පැවති සියලු සබඳතා නවතා දමලා තියෙනවා.
එමෙන්ම Tencent Video, Yoku සහ Mango Media යන ආයතන ඔහුගේ වැඩසටහන් ඕනගේ නාලිකාවල විකාශනය කිරීම නවත්තලා. තවත් දෙයක් තමයි යාළුවනේ බොහොමයක් ආයතන විසින් ඔහුගේ ගීත වාදනය ප්‍රතික්ෂේප කර තිබීම. ඉවගේම මේ වෙනකොට ඔහුගේ social media accounts, websites සියල්ලම අත්හිටවලා තියෙනවා. මේ තත්ත්වේ ලෝපරා සිරින චංචෝහන්ගේ රසිකයන්ට ඉතාමත් කනගාටුදායක තත්ත්වයක් වුණත් ඇත්තෙන්ම ඔහු ඉන්ඩස්ට්‍රි එක තුල යලිත් නැගී සිටීම යම් තරමක අස්ථාවරයි. කොහොම වුණත් ඉදිරියේදී හොඳ ආරංචියක් ලැබෙයි කියලා අපි හිතමු. ඉතින් යාළුවනේ චංචෝහන් ගැන අලුත්තරතුරුත් එක්ක වෙනත් වීඩියෝ එකකින් එන්නම්. ඒත් එක්කම ඔයාලගෙන් ඉල්ලීමක් කරන්නත් තියෙනවා. ඒ තමයි අපේ දැහැන channel එකේ තියෙන අනෙක් videos. චීන නළු නිළියෝ, කොරියානු නළු නිළියෝ, කොරියානු ටෙලිනාට්‍ය වගේම චීන ටෙලිනාට්‍ය විස්තර, ඒත් එක්කම ලස්සන music videos බලන්න කියන එක. ඒ වගේම තාමත් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් මතක් කරනවා. ස්තුතියි!